Hi everyone, අපි අද බලනවා output devices. කලින් එකේදී අපි input devices ටික බලුවා, අද output devices ටික ගල බලමු. අම සාමාන්‍ය output device එකක් කියලා කියන්නේ computer එකකින් හරි නැත්නම් වෙන device එකකින් හරි process කරලා කියන්නේ අපි data input කරනවා, input කරලා ඒක process කරලා then output එක අපිට පෙන්වන්න එක තමයි device එක කියලා සාමාන්‍යයෙන් කියලා. Any peripheral that receives pose displays output from a computer. Computer hardware equipment used to communicate the result of data processing carried out by a computer to the outside world. එක තමයි සාමාන්‍ය simple කියනවා output device කියලා කියන්නේ computer එකෙන් process කරපු data එකක් අපිට පෙන්වන්න උපකරණයට තමයි කියන්නේ output device. Output devices කොටස් හතරක් තියෙනවා සාම. අපි දන්න monitor, printer, speaker සහ projector. ඒකදී monitors කියන කොටස බලලායිමු. The device which displays computer output. කියන computer එකකින් දෙන output එක සාමාන්‍යයෙන් මේ video එකක්, photo එකක් ඒක display කරන්නේ monitor එකකින්. Oh, within the monitor displays the video and graphic informations generated by the computer through the video card. Evagema monitors are very similar to televisions but usually display information at a much higher resolution. Ekena TV ekata wada samanya TV ekak wage thama monitors kiyala kiyanneth habai TV ekata wada resolution ekak wedi quality wedi then output එක. ඒතොර මේවා types තුනක් තියෙනවා. ඔයාලා දන්නවත් ඇති CRT cathode ray tube කියලා කියනවා. ඊට පස්සේ liquid crystal display LCD කියලා කියනවා. සහ light emitting diode LED display කියලා කියනවා. LED display LED TV නැත්නම් LED monitor ඒ වගේ කොටස් තුනක් තියෙනවා. එතකොට एग्जाम वाले आंसर्स लिया दे इंग्लिश वचन पाच करा कमान है मगर दो सिंगल वचन वाला होने की बुआ क्या सामान कर देता है ना कोलापा में चवाचन दिखाती है थोड़े काम आ रही थोड़ी इंग्लिश लीला दाने के लिए सी मंगना एल एल ओल्ट कैंपस है उन्नत लिया इंग्लिश है तो एल ई डी वर्ल्ट एल ई डी मोनिटर के लिए एल सी डी वर्ल्ट एल सी डी मोनिटर के लिए आई थिंक वो सिंगल हर हर इंडिया मगर लेक्चर्स उन्नत क्या सामान कटे सिंगल दाने इतना ගොඩක් ගැටිය කියන්නේ ඉංග්‍රීසි වලින් ඉගෙනගෙන පුරුදු වෙලා ඉඳලා සිංහල වර්ස් දාන්න. එතකොට ඉංග්‍රීසියෙන් වල ලේන එකකින් කිසි අවුලක් වෙන්නේ නැහැ. බලන්නේ කැතෝඩ් රේ ටියුබ් CRT මොනිටර්ස් කියලා කිව්වොත් අපි ඔයාලා ඔක්කොම දන්නවා මේක ඉස්සර කාලේ සාමාන්‍ය මං පොඩි කාලේනත් මැෂින් ඩෙස්ක්ටොප් එකේ තිබ්බා රක් ලොකුවට පිටිපස්ස ගෙඩිය වගේ තියෙන ලොකුවට තියෙන මොනිටර්ස් තමයි මේවා. මේවට ඔයාලා දන්නවද ඉතින් මේකේ හෙන හීට් වෙනවා පිටිපස්සේ ඔයාලා බැලුවොත් අත තියලා හැම පිටිපස්ස කියලා හෙනට හීට් වෙනවා. මොකද එතන ඕකෙන් ලොකු ලයිට් එකක් ඇතුලේ පත් වෙනවා. හරියට අර තියටර් වල ෆිල්ම් එක පෙන්වන ලයිට් එකක් පත් වෙන. ඒ වගේ ලොකු ලයිට් එකකින් නම් අපිට හරියට කලර් එක අනම්මන ආරම් පෙන්වන්නේ. ඒකර මේවා එකක් පළවෙනි එක විශාලයි, බරයි. ඒකට ඒක ලොකු අමාරුවක් හැට මහට ගෙනියන්න උනත් අමාරුයි. අනිත් එක ප්‍රොඩියුස් ලොකු හීට් එකක් තියෙනවා. ඒ වගේම මේවා ඉතින් එච්චර ගණන් නැහැ. මොකද ලොකු තාක්ෂණයක එකක ඇතුලේ නැති ඉඳ නිකම්මේ ගෙදරට දාන බල්බයක් ඇතුලේ පත් වෙන එකන්නේ තියෙන්නේ ඕක ඇතුලේ ලොකු තාක්ෂණයක ඕකේ නැහැ. ඉතින් ඕක අනිත් ඕකෙන් අර පෙන්නන කලර් රෙසලූෂන් එක සාමාන්‍යයෙන් වර්තමානයේ තියෙන පරිගණකවලට වඩා වැඩි හැබැයි. මොකද ඉස්සර දැන් වුණත් ඔය ගොඩක් ෆොටෝ එඩිටින් වලට කට්ටිය පාවිච්චි කරන්නේ තාමත් ඒකම තියන් ඉන්නවා. මොකද ඔකේ හයි රෙසලූෂන් කලර් සිස්ටම් එකක් තියෙන. එම ඊට පස්සේ කොටසෙන් කියන්නේ ඉතින් ඒ කියන්නේ ඉන් කලර් කියන කලර් ගැන පොඩි විස්තරයක් තියෙනවා. ඉන් කලර් CRT CRT වල තියෙන කලර් ගැන කිව්වොත් each pixel contains a red green blue dots. ඒ කියන්නේ එක පික්සලයක් සාමාන්‍ය පික්සල් කියනවා දන්නවා ඇති. ඒ පික්සල් කියන්නේ a pixel picture element. ඒ කියන්නේ මේ PI ඊට පස්සේ EL වලින් තමයි පික්සල් කියලා හැදෙන්නේ. PI EL පික්සල් කියලා එහෙම තමයි හැදෙන්නේ. හරි එතකොට පික්චර් ලැක් කියලා කියන්නේ ස්මෝලස්ට් පීස් ඔෆ් ඉන්ෆර්මේෂන්
ඉන් ඇනිමේට් ගැන ඉමේජ් එකක් අරන් දැන් මේ මගේ මේ බෑග්ග්‍රවුන්ඩ් එක බැලුවොත් ඔයාලට පේනවා කොටු 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 වගේ තියෙන. ඒතර ඕකේ එක කොටුවක් සාමාන්‍යයෙන් අපිට කියන්න බලන පික්සල් එකක් කියලා. ඒතර ඔය පික්සල් එක දැන් CRT මොනිටර් වල ඔය පික්සල් එකක තියෙනවා රෙඩ්, ග්‍රීන් සහ බ්ලූ ඩොට් තුනම පෙන්වන්න පුළුවන්. එතකොට ඒකෙන් හින්දා ඒකේ අර කලර්ෆුල් වැඩි. මේ තියෙන ක්‍රිස්ටල් يعني මේ තියෙන කම්පියුටර් එක ඉමේජ් එක මොනිටර් එක ඉමේජ් එකේ තියෙන මොනිටර් එක තමයි අපි කතා කරපු එක. මේක LCD එකක් නෙමෙයි, මේක CRT එකක්. මම අයිඩ නැති හින්දා මෙතනට දැම්ම සාමාන්‍ය වලට පෙන්වන්න. බොහෝ ගොඩක් අය දැකලා තියෙනවා දැනට. ඒතකොට දැන් අපි CRT වලට ආවනම් CRT sorry sorry CRT නෙවෙයි LCD වලට ආවනම් LCD කියලා කියන්නේ less again LCD වෙන හීනි මැෂින් එක කියන මොනිටර් එක බැලුවොත් ඔයාලා LCD TV එකක් උනත් ගෙදර සාමාන්‍ය තියෙනවද ඇති ඔය බිත්ති වල එල්ලලා තියෙනවා බර නැහැ. ලයිට් ස්පේස් පොඩි කියන්නේ පොඩි ස්පේස් එකක් යන්නේ, අනිත් එක බර නැහැ, අඩු පවර් අඩු පවර් එකත් අඩු යනවා, හීට් වෙන්නෙත් නැහැ. හැබැයි ගණන් ඔයාලා TV එක ඔය රුපියල් 30,000 40,000 දීලා ගත්තට ඔය TV එක හදන්න කියලා ඩිස්ප්ලේ එක ගියා කියන්නේ ඒ වගේම ගණක් යනවා. අඩුම දැන් 40,000 TV එකක් නะ අඩුම 25,000ක්වත් 30,000ක්වත් යනවා ඩිස්ප්ලේ එක දාන්න. මොකද ඒකේ LCD ඩිස්ප්ලේ එක යන ගණන් LCD LED මොකක් වුණත් ඩිස්ප්ලේ එක යන ගණන් ඕනම එක. ඒතකොට ඒක හින්දා මොකද ඒක ඇතුළේ ලොකු තාක්ෂණයක් තියෙනවනේ. ඒක හින්දා ගණන් වැඩි ඇංගල් එකක් තියෙනවා මේ ලිමිටඩ් වීවිං ඇංගල්. කියන්නේ අර සාමාන්‍යයෙන් අපි TV එකේ පැත්තකට ගිහිල්ලා බලද්දී පේන අඩුවේ. කියන්නේ මට ඒක කියන්න තේරෙන්නේ නැහැ. ඔයාලා සාමාන්‍යයෙන් දැන් අපි සාමාන්‍යයෙන් TV බලන්නේ කෙලින් ඉඳලානේ. TV එක කෙලින් ඇස් දෙකට ඔයාලා TV එක ඔයාලා පොඩ්ඩක් අයිනට ගිහිල්ලා TV එකෙන් අර සයිඩ් පැත්තෙන් බලද්දී ඔයාලට පේන අඩුයි. ඒතකොට ඒක තමයි කියන්නේ ලිමිටඩ් වීවිං ඇංගල් කියලා. සාමාන්‍ය CRT පරිගණක වල ඕක පොඩ්ඩක් හොඳට තිබ්බා. සයිඩ් එකෙන් බැලුවොත් කලර්ෆුල් ගතියක් තිබ්බා ලාවට. එතකොට ඊට පස්සේ ලයිට් LED මොනිටර්ස් කියලා බලමු. ඒකේ ඩිවයිස් දට් කන්ට්‍රෝල්ස් ද මූවමන්ට් ඔෆ් කර්සර් ඇන්ඩ් පොයින්ටර් ඔන් ද ඩිස්ප්ලේ ඔෆ් ස්ක්‍රීන්. ඕකෙන් කියන්නේ LED කියලා කියන්නේ ඕකේ LED තියෙන හැම පික්සල් එකක් වගේ සාමාන්‍ය හැම තැනම LED තියෙනවා. LED වලින් තමයි කලර් එක අරන් පෙන්වන්නේ. මේක LCD වලට වඩා සාමාන්‍ය ඊටත් වඩා පොඩි වෙනවා. කාලයත් සමග බරත් අඩු වෙනවා. හැබැයි ගණන් වැඩි. කලින් වගේ තමයි මේකේ TV එක ඩිස්ප්ලේ ගියා කියන්නේ. ඉතින් ආයේ TV එක ගන්න ඊට වඩා TV එක ගන්න එක හොඳයි. අර ඩිස්ප්ලේ එක දාන්න යන ගාන TV එක ගන්න ගානම් වගේ යනවා ඩිස්ප්ලේ එකට. ඊට පස්සේ යූස් much lesser power than CRT and LCD. LED වලට ඔයාලා වුණා දන්නවා ඔය අපි LCD වල මන් දන්නේ ඔය සර්කිට් එහෙම පොඩි කාලේ හදලා තියෙනවා කියලා. එහෙම වුණා නම් දන්නවා ඇති. මොකද LCD කියන්නේ LCD කියන්නේ මේ අපේ බල්බ් තියෙනවානේ LED බල්බ් සහ තවත් අර පොඩි බල්බ්යක් තියෙන්නේ. ඔය දෙකකින් LED බල්බ් එකට යන අඩුම තරම 1.5 වෝල්ට් වලින් පත්තු වෙන්නත් පුළුවන් LED බල්බ් එකක්. හැබැයි අනිත් ඒවා පත්තු වෙන්නේ නැහැ. මොකද LED වලට යන කරන්ට් LED වල ඉන්පුට් කරගන්න කරන්ට් එක එහෙන අඩු වෝල්ට් එක එහෙන අඩු වින්දා පොඩි පොඩි කරන්ට් එකකින් ලොකු වැඩක් කරගන්න පුළුවන්. ඒ වගේ මේකේ උනත් ගෙදර ලෝ يعني ගෙදර ලයිට් එක ඩිම් කරන්ට් එක ඩිම් වෙලා තිබ්බත් මේක TV එක බලන්න පුළුවන් හැකියාව තියෙනවා. බොහෝ දුරට ඉවසි ප්‍රොවයිඩ් higher contrast and better viewing angles than LCD monitor. viewing angle කියලා කිව්වා අර පැත්තකට කියලා බලද්දි TV එක පේනවා. ඒතොර LED වලදී ඔයාලට පොඩ්ඩක් අර viewing angle එක තියෙනවා ආයෙත්. මේවා ඉතින් ඔයාලා ඕන දෙයක් හිතලා ලියන්න පුළුවන්. ඊට පස්සේ printers කියලා කියන්නේ printers is an external hardware device responsible for taking computer data and generating hard copy. මෙතනදි මම කියන්න ඕනේ hard copy soft copy කියලා දෙකක් තියෙනවා. අපි කතා කර දැන් එනකන් අපි කතා කරේ soft copy. soft copy කියන්නේ අල්ලන් අතින් අල්ලන්න බැරි ස්පර්ශනය කරන්න බැරි හැබැයි computer output එක. එතකොට soft copy තමයි monitors. මොකද monitor එකක් කාදාත් අපිට display කරන විතරනේ එකකින් අපිට ආය අතින් ස්පර්ශ කරලා බලන්න බෑනේ ওই output එක. එතකොට ඒකට තමයි soft copy කියලා කියන්නේ. දැන් මෙතන hard copy කියලා කියන්නේ ස්පර්ශ කරන්න පුළුවන් ඒවට තමයි කියන්නේ hard copy. දෘඩ පිටපත් කියලා කියනවා. අරකට මෘදු පිට soft copy කියන්නේ මෘදු පිටපත්. මේක දෘඩ පිටපත්. එහෙම කියලා කියනවා. printers are one of the most used peripherals on computers and are commonly used to print text, image and photo.
මේකින් තේරෙනවා ඇති මේ image photo සහ text print කරන තමයි ගොඩක් දුරට printers පාවිච්චි ගන්න. ඒතකොට printers වර්ග ප්‍රධානකට බෙදෙනවා. impact printers සහ non impact printers. impact printers කියලා කියන්නේ ඝටන printer කියන්නේ ඝටන මුද්‍රණ යන්ත්‍ර. ඝටන කියලා කියන්නේ එතන ඔය print වෙන්නේ ඝටනයකින්. සාමාන්‍යයෙන් ඔයාලා අර ඉස්සර දැන් අවුරුදු දෙක තුනකට කලින් තිබ්බ office වල ටයිප් රයිටර් තට තට ගාලා අකුරු ඔබද්දි අර ඇතුළේ තියෙන කම්බි අච්චු අකුරු අච්චු ගහලා තියෙන්නේ ඒ අකුරු ගිහිල්ලා කොලේ වැදිලනවා. ඒතකොට ඒතකොට තමයි print වෙන්නේ. يعني ඒ වගේ තමයි impact කියලා printer කියලා කියන්නේ. ඒ වගේ තමයි printer ඒ උනත් ඇතුළේ තියෙන අර අකුරු වගේ තියෙනවා. ඒවා ගිහිල්ලා කොලේ ගිහිල්ලා වැදිලේ ඒ වැදිලෙද්දි තමයි print එක සිද්ධ වෙන්නේ. ඒක තමයි impact printer කියලා කියන්නේ. මොකද එතන ඝටනයක් වෙන හින්දා ඝටනයක් ස්පර්ශයක් වෙනවා අතර දෙක අතර ලොකු එක. ඔයාලා output එක ආවට පස්සේ වුණත් ඔය අකුරු තමයිම අල්ලලා බලද්දි අර අකුරු අර වැදිච්ච පාරවල් පේනවා. ඒතොර ඒ වගේම non impact කියන්නේ එතන ඝටනයක් නැහැ. දෙක අතර ලොකු අර තටස්තර මීටියන් ගානවා වගේ සීන් එකක් මොනවත් නැහැ. ඔතන වෙන්නේ ink එක අරන් ගානට සර්කිට් එකක් තියෙනවා. කස්සෙන් ink එක රිලීස් කරන විදියට. ඒතොර ඒ ink එකකින් ගාන්ටර් අපිට ඕන විදිහට print එක අරන් දෙනවා. අදාළ දැනට ink එක දාලා අදාළ දැනට ink එක මිස් කරලා දාලා එහෙම print එක අරන් දෙනවා. impact printers බලලා impact printers කියන්නේ it strikes paper and ribbon together to form a character like a typewriter. මම කලින් කිව්වේ තමයි අපිට අවශ්‍ය දේ ගන්න දෙක අතර පොඩි ඝටනයක් වෙන හින්දා තමයි strike කියලා කියන්නේ. advantages මේකේ ගොඩක් advantages කියන්නේ තාමත් මේ impact computers පාවිච්චි කරනවා බොහෝ දුරට මේ බොහෝ දුරට ලොකු ආයතන තාම පාවිච්චි කරනවා. මොකද දැන් අපි මෙහෙම කියමුකෝ, දැන් අපි දම්රුවකට හරි ඔයගේ සීතා නමනම් ගිහිල්ලා බඩුවක් ගදී එලගේ තාම තියෙන මේ printers. මොකද හේතුව කොළ ඒ කියන්නේ මේ දෙක අතර ඝට්ටනයක් වෙන හින්දා එයාලා අර දාන කියන්නේ print එකට දාන කොළ පාට හතරක් විතර තියෙනවා. ඔයාලා දැකලා තියෙන සාමාන්‍ය අපිට හැම වෙන්නේ සුදු පාට වගේ එකක්. එයාලා කහ පාට එකක් තියාගන්නවා. එතකොට ඒ වගේ print එක print එකකින් අච්චු තුනක් විතර ගහගන්න ලේසි හින්දානේ. ලේසි හින්දා තමයි තාම මේ printers පාවිච්චි කරන්නේ ගොඩක් අය. advantages තමයි less expensive. මේව හෙන ගණන් අඩුයි. can make multiple copies with multiple paper. එතකොට ඒක තමයි මං කිව්වේ අර printers කියන්නේ ඔතන අපිට එක වෙලාවෙදී copies දෙක තුනක් ගන්න පුළුවන්. එතකොට මේකෙදි අර cost එකත් අඩුයි. يعني තව يعني ඊළඟට කරන්න තියෙන එකම දේ ribbon එක මාරු කිරීම විතරයි. ribbon එකට ඕන රුපියල් 200 300ක් විතරයි වැඩිම. ඒක මාරු ගන්න හරි. එතකොට මේකෙන් වෙන්නේම advantages ටිකක් තියෙනවා. අනිත් එක disadvantages උත් තියෙනවා ඒ වගේම දෙපැත්තේ. මොකද මේවා හෙන සද්දයි. ක්‍රීස් ගාලා print වෙද්දි හෙන කරදරයි. සාමාන්‍ය මේවා හැම hospital වල ගොඩක් දුරට පාවිච්චි කරන්නේ නැහැ. මොකද LED උන්ට කරදර හින්දා. noisy. අනිත් එක print quality low. print quality එක low. يعني quality කියලා කියන්නේ සාමාන්‍ය print වෙන අච්චුර يعني ඉතර quality නැහැ නෝ ඕතන වල හරියට බැලුවා නම් ඒ printers කිසිම quality එකක් නැහැ. නිකන් ඔය print කරලා එනවා ඉතරයි. ග්‍රැෆික්ස් නම් නෑ ඇත්තම ග්‍රැෆික්ස් එක ගන්න නෑනේ. බ්ලැක් ඇන්ඩ් වයිට් නම් බොහෝ දුරට වදින්නේ. අනිත් එක හෙන ස්ලෝ වැඩිම උපරි ස්ලෝ වැඩි. ඊට එහෙම ලයින් ප්‍රින්ටර්ස් එකේ විශේෂත්වය කියන්නේ එක වෙලා يعني ලයින් බයි ලයින් තමයි යන්නේ. ඉස්සෙල්ලා පළවෙනි වාක්‍ය ගහනවා, ඊට පස්සේ දෙවෙනි වාක්‍ය ගහනවා, ඊට පස්සේ තුන්වෙනි වාක්‍ය ගහනවා. ඔව් ඒ වගේ තමයි මේ ලයින් ප්‍රින්ටර්ස් වැඩ කරන්නේ. එතකොට හෙන වෙලාවක් යනවා ගොඩක් يعني ගොඩක් වෙලාවට යනවා. සාමාන්‍යයෙන් මිනිත්තුවකට හැබැයි සාමාන්‍ය මිනිත්තුවට 3000ක් විතර ලයින් වදින්න ස්පීඩ් එකක් තියෙනවා මැෂිනුත්. දැන් ඩොට් මැට්‍රික්ස් එකට උදාහරණයක් තමයි මේ බැංකුවල අපි පොත බැංකු පොත දුන්නා මෙයලා මාක් කරලා දෙනවනේ තියෙන බැලන්ස් එක. ඒතකොට බැලන්ස් මාක් කරන්නේ බොහෝ දුරට ඩොට් මැට්‍රික්ස් වගේ ප්‍රින්ටර් වලින්. ඊට පස්සේ බෑන් ප්‍රින්ටර්ස් නෙවෙයි ලයින් තියෙන ලයින් ප්‍රින්ටර්ස් වල එච්චර කියන්න දෙයක් නැහැ. ලයින් ප්‍රින්ටර්ස් තමයි ඉතින් වාක්‍යයකට මම දැන් කිව්වා වගේ ලයින් බයි ලයින් කියලා ගහන්නේ. ඒකෙන් තමයි ඊට පස්සේ බෑන් ප්‍රින්ටර්ස්. ඒකෙදි සාමාන්‍යයෙන්
බෑන්ඩ් ගැන බෑන්ඩ් කියලා කියන්නේ කොහොමද පොඩිවල් පොඩි අර බෑන්ඩ් ඕක ඕලා මොහල බලන්න බෝදුර ඕක ඕගෙන කියන මේ ගෙනවල නිකන් දලාදාස තිබ්බොත් ඇති වැඩි ගෙන ගන්න යන්න එපා මොකද මේ එක්සෑම් එකට එච්චර අහන්න යන්නේ මීට වඩා අහන්න දේවල් තියෙනවා ඊආර් සටහන් අනම් මනම් අහන්න ඕනේ මේවා ඉතින් ආයින්ද යාලා ටයිමුත් නැහැ මේකෙදි බෑන්ඩ් පින්ටස් වල පොයින්ට් එකක් තමයි ඒකට මිනිත්තුවකට ලයින්ස් 2000ක් ප්‍රින්ට් කරන්න පුළුවන් බෑන්ඩ් පින්ටස් වල අරක 3000 පුන ලයින් ලයින් ප්‍රින්ටස් වලට 3000 පුළුවන් බෑන්ඩ් පින්ටස් වලට 2000ක් පුළුවන් ලයින් හැබැයි මේ පොඩ්ඩක් ස්පීඩ් සාමාන්‍ය අනිත් ඒවාට වඩා ඊට පස්සේ නන් ඉම්පැක්ට් ප්‍රින්ටස් වලට මේකෙදි වෙන්නේ ඉතින් මං කිව්වලින් කිව්වා ඉන්ක් එකක් යූස් කරලා තමයි මේකේ ප්‍රින්ට් එක වෙන්නේ ඉංකයක් හරි ටෝනරයක් හරි ඒ වගේ ටෝන පවුඩ නැත්නම් ඉංක් ලෙස් කියලා තියෙනවා මොනවානොත් මේකෙදි පොඩි මගේ එක්ස්පීරියන්ස් එකෙන් කියනවා නම් මං පොඩි කාලේ ගත්ත ප්‍රින්ටරයක් රුපියල් 5000 කොයිද HP එකේ අර J1 110 මොනවද එහෙම එකක් මොඩල් එකක් ඊට පස්සේ ඒ ප්‍රින්ටර් එක يعني රීෆිල් කරලා එහෙම එහෙම කාලයක් පාවිච්චි කරලා ඉද්දි ආයේ මේ මාරු ගන්න උනා يعني කාටිජ් එක ගිහිල්ලා වැඩ කරන්න නැතුව ගියා කාටිජින් සවුත්තුල ආය කාටිජ්ජක් ගන්න යද්දි කාටිජින් රුපියල් 5000යි. ඒතකොට දෙකම සේම් ප්‍රයිස්. අබරා ඉතින් අර අලුත් ප්‍රින්ටරයක් ගන්න පුළුවන් කාටිජ්ජක් දාන එකට. ඒ වගේ පොඩි අවශ්‍යතාවයක් තිබ්බා ඉන්ක් ජෙට් ප්‍රින්ටර් වල. ඇඩ්වාන්ටේජස් තමයි මේවා සද්ද නැහැ. සාමාන්‍ය හෙමි චූටි සද්දයක් තියෙනවා. අර ප්‍රින්ට් වෙන කොලේ යන සද්ද විතරක් වගේ. අනිත් පැත්තට සද්දේ අඩු හොඳටම අඩුයි. ග්‍රැෆික්ස් ප්‍රින්ට් ගන්නෙත් මේ ඉන්ක්ජෙට් ප්‍රින්ටර් අපි ෆොටෝ එකක් ගාලා ෆොටෝ එක ප්‍රින්ට් කරලා ගන්නෙත් නැත්නම් ඇඩ්වර්ටයිස්මන්ට් කොල ප්‍රින්ට් කරලා ගන්නෙත් හෑන්ඩ් බිල් බෙදලා ගන්නෙත් ඔක්කොම ප්‍රින්ට් කරලා ගන්න මේවා ප්‍රින්ටර්ස් එන ස්පීඩ් ටක් ටක් ගාලා ප්‍රින්ට් කරලා දෙනවා તો ડિસ્ટ્વાન્ટેજ એડવાન્ટેજ એ તમે એક્સપેન્સિવ ઇન අරකට වඩා සාමාන්‍ය ලොකු ගානක ලේසර් ප්‍රින්ටරයක් ගන්නවනම් 25000ක් අඩුම 30000ක් විතර යනවා සාමාන්‍ය කලර් ප්‍රින්ටරයක්වත් ගන්නවනම් එතකොට පොඩ්ඩක් විශාලයි අර අර කලින් ප්‍රින්ටර් ඉම්පැක්ට් ප්‍රින්ටරලට වඩා සාමාන්‍ය පොඩ්ඩක් විශාලයි ඒ වගේම මං කලින් කිව්වා වගේ කොස්ට් එක වැඩි. අපි දැන් ටෝනර් එහෙම මාරු ගන්න යනවා නම් රුපියල් 3000 4000 කියලා පොඩ්ඩක් ගාණක් යනවා. මේකේ නන් ඉම්පැක්ට් ප්‍රින්ටර්ස් ඉන්ක්ජෙට් ප්‍රින්ටර්ස් ඔපරේට් බයි ප්‍රොපෙලින් වේරියබල් සයිස් ඩ්‍රොප්ලට් ඔෆ් ලික්විඩ් කියන ලික්විඩ් එක ඇතුලේ තියෙන අපි ඉන්ක් එක හරි හෝ නැත්තම් ලේසර් ප්‍රින්ටර් වල තියෙන ඉන්ක් එකක් නෙමෙයි ලේසර් ප්‍රින්ටර් වල තියෙන ඇතුලේ ටෝනර් කියලා જાතියක්. ඒතරේ ටෝනර් එක ඇතුලේ තියෙන්නේ කුඩු චූටි චූටි කළු පාට ඩට් ඩට්ස් ඩස්ට් කියලා කියන්නේ ඩස්ට් වගේ අර දූවිලි වගේ ඒවා තමයි තියෙන්නේ. ඒතකොට ලේසර් ප්‍රින්ටර් එකක් ප්‍රින්ට් වෙන්නේ අර අර දූවිලි ටික රත් කරපුවා මේක ඉන්ක් එකක් විදිහට හැරෙනවා. ඉන්ක් එකක් විදිහට පරිවර්තනය වෙනවා ටක් ගාලා කන්වර්ට් වෙච්ච ගමන් හරියට ටක් ටක් ගාලා ප්‍රින්ට් වෙනවා. ඒතකොට ඔයාලා හරි ඔයාලා එක්ස්පීරියන්ස් තියෙනවා දැන ලේසර් ප්‍රින්ටර් එකක් උඩට එහෙම ප්‍රින්ට් වෙලා එද්දි රත් වෙලා එන්නේ. ඒ කියන්නේ කොලේ රත් වෙලා තියෙනවා අර අකුරුණත් එහෙමම රස්නේ පිටින් තියෙනවා. ඒතකොට ඒක වෙන්නේ නැහැ මේ ඉන්ක් ප්‍රින්ටර් වල. ඉන්ක් ප්‍රින්ටර් අනිත් අනිත් ප්‍රින්ටර් එතන ලේසර් ප්‍රින්ටර් එක නැති ප්‍රින්ටර් තියෙන සාමාන්‍ය ඉන්ක් දාලා හදන ඒවා. ඒවල එහෙම රස්නයක් රස්නයක් වෙන්නේ නැහැ. හැබැයි ඒකෙන් ඉන්ක් එක එහෙමම අර අපි පින්ත අර පින්චල් පින්චල කරන් පාට කරා වගේ ලස්සනට පාට වෙලා එනවා. ඊට පස්සේ they are the most common type of computer printer used by consumer. මේවා තමයි ගොඩක් අපි උනත් පාවිච්චි කරන්නේ. මේවා තමයි ගොඩක් දුර ඉන්ක්ජෙට් ප්‍රින්ටර්ස් are inexpensive and have low operating cost. තොර ගාණෙනුත් පොඩ්ඩක් අඩුයි මේවා. ඒ වගේම ඔපරේටින් කෝස්ට් එකත් අඩුයි කියලා කියන ජෙට් ප්‍රින්ටර්ස්. ඊට පස්සේ ලේසර් ප්‍රින්ටර්ස් මං කලින් කිව්වේ මේකේ හයි ක්වොලිටි වැඩි. ඔයාලා මේකෙන් ගිහිල්ලා ප්‍රින්ට් يعني කලර් ප්‍රින්ට් එක ගත්තත් වෙන ක්වොලිටි ගොඩක්ම වැඩි. ඔව් දැන් මොනාරි ඔයාලා පාස්පෝර්ට් අනමන හදනවා කියන්නේ එයාලා රෙකමන්ඩ් කරන්නේ ලේසර් ප්‍රින්ටරකින් ලේසර් ප්‍රින්ටර් එකකින් කියන කලර් ලේසර් ප්‍රින්ටරකින් ප්‍රින්ට් අරන් එන්න කියලා. බොහෝ දුරට ෆොටෝ අනමන ගන්න ඕන. එතකොට මේවා ගණන් වැඩි. හැබැයි එක්ස්පෙන් ඔයාලා මිලදී ගන්න ගියොත් පොඩ්ඩක් ගණන් වැඩි. ටෝනර් උනත් රුපියල් 4000 5000 විතර යනවා සාමාන්‍ය නෝමල් බ්ලැක් ඇන්ඩ් වයිට් නම්. කලර් නම් මම හිතන්නේ කීයද කියලා හරියට දන්නේ නැහැ. 10000ක්වත් කියයි අඩු කලර් ප්‍රින්ට් ගණන්නේ. කලර් ටෝනර් ටෝනස් මේවා ඉතින් බ්ලැක් ඇන්ඩ් වයිට් සහ කලර් ප්‍රින්ට් අවේලබල්.
ඊට පස්සේ මං කලින් කියපේ තමයි they use heat يعني heat රත් කරලා තමයි අර print එක කරන්නේ අතුලේ තියෙන dust එකනේ dust එක රත් කරලා ඒකේ දියර බාට හරවලා දියරෙන් තමයි ටක් ටක් ගාලා print එක වෙන්නේ ඊට පස්සේ laser printer provide resolution from 600 to 2400 2400 dpi dpi කියලා කියන්නේ dot per inch black and white laser printers usually produce 4 to 20 ppm ppm කියලා කියන්නේ paper per minute එකට ගන්න paper ප්‍රමාණය laser printers produce higher quality print than inkjet printers but more expensive අනික් printers වර්ග තමයි thermal wax dye sublimation සහ iris plotter මේකෙදි plot අනිත් ටික නැති වුණා plotter ගැන දැනගෙන ඉන්න plotter කියන්නේ සාමාන්‍ය බොහෝ දුරට ලොකු පෝස්ටර් අනමන පින් කරන්න තමයි ප්ලොටර්ස් පාවිච්චි කරන්නේ ලොකු සයිස් ප්‍රින්ටර්ස් වලට ඊට පස්සේ කාණ්ඩෙදම ස්පීකර්ස් ස්පීකර්ස් එකක් කියලා කියන්නේ ඉතින් ආයි කියන්න දෙයක් නැහැ ඔයාලා දන්නවා දැනට ස්පීකර්ස් නැතුව අපිට ඉන්නත් බෑ ස්පීකර්ස් කම්පියුටර් එකකින් හදනවානේ දැන් ඕඩියෝ සිග්නල් දැන් අපි කලින් කිව්වා වීඩියෝ සිග්නල් හදුවා ඒක වීඩියෝ සිග්නල් පෙන්වන්නේ මොනිටර් එකකින් එතකොට දැන් ඒ වගේම කම්පියුටර් එකකින් හදන ඕඩියෝ සිග්නල් ඒව අවුට්පුට් කරලා කරන්නේ ස්පීකර්ස් වලින් කම්පියුටර් කියන්නේ CPU එකකින් වලා මොනම දෙයක් ඕඩියෝ සිග්නල් එකක් හරි සිස්ටම් එකේ ෆෝල්ට් එකක් හරි මොනම දෙයක් ඒක ඕඩියෝ දැන් මේ ස්පීකර් කියන කාඩ් එකක් කියන අපි ඩ්‍රයිවර්ස් තියෙනවා කියන ඩ්‍රයිවර්ස් තාලා අපි අරකට දාන සවුන්ඩ් කාඩ් එක ස්පීකර්ස් කියන්නේ බොහෝ දුරට මේ සවුන්ඩ් කාඩ් එකට ඒ CPU එක විසින් සිග්නල් එක එවනවා සාමාන්‍යයෙන් ඔය CPU සවුන්ඩ් කාඩ් එක අතර හොමාරු වෙන්නේ ඩිජිටල් සිග්නල් එක 010101 එතකොට ඒ සිග්නල් එක මෙහෙම ඇවිල්ලා ස්පීකර් එකකින් තියෙන IC එකකින් ඒක තේරුම් ගන්න ස්පීකර් කියලා මම කියන්නේ සවුන්ඩ් කාඩ් එකට එතකොට සවුන්ඩ් කාඩ් එකේ තියෙන IC එකකින් ඒක තේරුම් ගන්නවා මොකද මේ සිග්නල් එක ඊට අදාළ output එක දෙන්න තමයි ඊට පස්සේ අර digital signal එක analog බවට පරිවර්තනය කරලා තමයි අපිට ඇහෙන්නේ ඕනම සින්දුවක් වුණත් එහෙම තමයි ඇහෙන්නේ so a hardware device connected to a computer sound card that output sounds generated by computer તો චූටි වතන පොඩි flow එකක් තියෙන අතන digital signal ලාවිලා ඊට පස්සේ analog බවට පරිවර්තනය වෙලා තමයි අපිට ඇහෙන්නේ ඕනම දෙයක් ඊට පස්සේ speakers can be used for various sound meant to alert users අපි يعني සිස්ටම් එකේ වුණා ලැප් එකේ වුණත් ෆෝන් එකේ වුණත් චික් චික් ගාලා සවුන් සිස්ටම් ඇලර්ට් වෙනවා නැත්නම් අපි සින්දුවක් අහනවා අපි ස්පෝකන් ටෙස්ට් ඒ වගේ ඒවට තමයි බොහෝ දුරට ස්පීකර්ස් පාවිච්චි කරන්නේ ඊට පස්සේ හෙඩ්ෆෝන්ස් මෙතනදී මට කියන්න වෙනවා හෙඩ්ෆෝන්ස් කියලා කියන්නේ අපි කනට ගන්න ඉයර්ෆෝන්ස් සහ හෙඩ්ෆෝන් කියලා දෙකක් තියෙනවා ඉයර්ෆෝන් කියලා කියන්නේ කන ඇතුළට ගන්නවා හෙඩ්ෆෝන්ස් කියලා කියන්නේ කන වැහෙන්ද අපි ඔලු يعني අපි ඔලු උඩින් අර පොඩ ලොකුවට දාගෙන ඉන්නේ ඒවට නම් හෙඩ්ෆෝන් කියලා බොහෝ දුරට කියන්නේ. එතකොට හෙඩ්ෆෝන්ස් මෙතනදී අපි කතා කරන්නේ අවුට්පුට් එකක් විදියට. ඒතර හෙඩ්ෆෝන් එකනොත් සවුන්ඩ් එක කම්පියුටර් එකෙන් හරි ෆෝන් එකෙන් හරි එන සවුන්ඩ් එක අපිට ඇනලොග් සිග්නල් බාට පරිවර්තනය කරලා තමයි දෙන්නේ. හෙඩ්ෆෝන් මයික් එක විදියට ඉන්පුට් වෙන වෙලාවකුත් තියෙනවා ඉන්පුට් අපි මයික් කතා කරන්නේ මයික් කියන්නේ ඉන්පුට් ඩිවයිස් එකනේ බොහෝ දැන් වර්තමාන කාලේ තියෙන ගොඩක් හෙඩ්ෆෝන්ස් තියෙන්නේ දෙකම අවුට්පුට් සහ ඉන්පුට් දෙකම එතකොට මේක අපි අවුට්පුට් එක ගත්තට හෙඩ්ෆෝන්ස් බොහෝ දුරට ඉන්පුට් විදියටත් ගන්න පුළුවන් මොකද ඒකේ මයික් එකේ තියෙන හින්දා ඒක මතක තියාගන්න කන්ෆියුස් කරගන්න එපා ඊට පස්සේ they are very similar to speakers except they are worn on the ears only one person can hear the output at a time so then headphones kiyala kiyanne api kanata gahana gana yana kanada ellana hari gahana hari ne etoka da speakers deyak machine ekak thibana eka samanyen ahamota mage yana habai meken kaata wada yana adala pungalayaata adala user ta vithara yanne speaker kiyana bus wala unath oy sindu gahagena paadu yanne ekena passe projectors projectors gena kiyenawana an output device that can take the display of computer screen and project a large version of it onto flat surface projectors gena wala dannada dannot athi projectors lin api classroom ekek meeting ekak hari monara meeting ekkada dan api lap ekak hari usang gebuwama lap eke tiyenne bohothoda 15 display ekak 15
නැත්නම් 13. ඒතකොට මේ ගාරන් මුළු පන්ති ළමයි 50ටම 60ට පෙන්වන්න බෑනේ. ඒ හින්දා තමයි ප්‍රොජෙක්ට් ටෙස්ට් පාවිච්චි කරන්නේ. ප්‍රොජෙක්ට් ටෙස්ට් වලින් කරන්නේ ඉතින් මේ ලැප් එකෙන් දෙන ලැප් එකේ තියෙන මදර් බෝඩ් එකෙන් දෙන අවුට්පුට් එක එහෙමම අරන් අනිත් දිස් කියන්නේ ලොකුවට පෙන්වනවා. කියන්නේ සාමාන්‍ය රෙසලූෂන් එක වැඩි කරලා ඒකේ තියෙන ලයිට් බීම් එකෙන් වැඩි කරලා ලොකුවට ඩිස් අපිට ඩිස්ප්ලේ කරන එක තමයි ප්‍රොජෙක්ට් ටෙස්ට් වලින් කරන්නේ. Projectors are often used in meetings and presentations so that everyone in the classroom can view the presentation. As a type of projectors, projectors varga tunak tiyenawa. CRT projectors, LCD projectors, saha DLP projectors. Vardhamana samana CRT projectors godak kal pawichi karanawa. පාචි කරා මේකෙදි පොඩි අවුලක් තියෙනවා මොකද ඕක ඇතුලේ ලයිට් බීම් එකක් තියෙනවා ලයිට් බීම් එක ඕකේ ලිමිටඩ් ටයිම් කියන්නේ සාමාන්‍ය 10,000 අවර්ස් ඒ වගේ තමයි තියෙන්නේ එතකොට ඒක පාවිච්චි කරද්දී කාලෙන් ගැන සාමාන්‍ය දැන් අලුත ගත්ත අවුරුදු දෙක හොඳට පාවිච්චි කරනවා ඊට පස්සේ අර ලයිට් බීම් එකේ කාල සීමාව අඩු වෙන්න ආයු කාලය අඩු වෙන්න අඩු වෙන්න ලයිට් එක පේන්නෙම නැති වෙනවා කාලෙන් කාලේ එක මාරුවෙන් සිද්ධ වෙනපු හින්දා ගොඩක් කටිය දැන් පාවිච්චි කරනවා අඩුයි CRT ගානෙනුත් චුට්ටක් අඩුයි ගානෙන් අඩු හින්දා ක්වොලිටි අඩුයි ඉතින් ඒක ඊට පස්සේ CRT සාමාන්‍ය 10,000 නම් මං කලින් කිව්වා වගේ 10,000 අවස් තමයි එන්නේ හැබැයි බරයි මේක ඉස්සර අනිත් දෙකට වඩා ගොඩක් බරයි හැබැයි විශේෂ මේක ගොඩක් කියන්නේ මේක කියන්න ඕනේ මොකද CRT අනිත් දෙකටම වඩා ක්වොලිටිය වැඩි. කියන්නේ මුල් කාලේදී ක්වොලිටිය සුපිරියටම තියෙනවා. ඊට පස්සේ LCD. ඊට පස්සේ LCD ආවේ LCD සාමාන්‍යයෙන් අර CRT වලට වඩා ලයිට් කියන්නේ කරන්ට් යනවා අඩුයි. CRT එකට කරන් ගොඩක් ගන්නවා. ගොඩක් හීට් වෙනවා අනිත් එක. ඒ කියන්නේ CRT වල වෙන බර වල දන්නවත් දැකලා තියෙනවද දන්නේ නැහැ. මන්න දැකලා තියෙනවා ඒක CRT එක ළඟ ඉන්නවත් බෑ. يعني CRT එකේ මේසෙ තිබ්බා කියන්නේ ඒ කියන්නේ එතන ඉන්නම් මීටරයක දුරක්වත් අනිත් පැත්තේ තියන්න වෙයි. මොකද ඒ තරම් ප්‍රශ්නයක් වෙනවා ෆෑන් එකකින් ඇතුලේ තියෙන. ඊට පස්සේ LCD එකෙන් බ්‍රයිට්නස් එක වැඩි වැඩි කරලා දෙනවා. එනර්ජි කන්සම්ෂන් එක වෙන අඩුයි, පරිභෝජනය වෙන අඩුයි. අරකට වඩා CRT වල බරණු චුට්ටක් අඩුයි. LCD තමයි ගොඩක් දොරදොර LCD සහ DLP තමයි වර්තමානයේ පාවිච්චි කරන්නේ. LCD සාමාන්‍ය ගාන يعني මං ගාන කියන ප්‍රයිස් එක සාමාන්‍ය 50,000 ලක්ෂය ඒ වගේ යනවා. DLP කියන්නේ බෙස්ට්ම ක්වොලිටිය දාන්න තියෙන يعني ඒක ගණන් වැඩි සාමාන්‍ය 1.92 2.5 يعني මං කතා කරන දැන් 2021 කියන්නේ මේ කාලේ වෙද්දී ඒ වගේ ගාණක් යනවා. ක්වොලිටිය වැඩි ආයු කාලයත් වැඩි. කලර් යුනිට් කියන්නේ කලර් බලන්න පුළුවන් කලර් පර්සෙන්ට් යුනිට් එකත් වැඩි. සාමාන්‍යයෙන් කියනවා 35 ට්‍රිලියන් කලර්ස් පෙන්වනවා ලේ කියන්නේ ඒකේ චිප්සෙට් එකකින්. ඒත් මේක ගොඩක් කට්ටිය භාවිත කරන අඩුයි බොහෝ දුරට ඔය පාවිච්චි ගන්න කැම්පස් වල ඉදරයි මොකද ඔවා සල්ලි දීලා ගන්න සමහර කට්ටිය බැරුව ඉඳා සාමාන්‍ය වර්තමානයේ ගොඩක් කට්ටිය පාවිච්චි කරන LCD මොනිටර්ස්. මොනිටර්ස් නේ ප්‍රොජෙක්ටර්ස්. DLP ගණන් වැඩි කරන්ට් එක අඩු පාවිච්චි කරන අඩුයි. ඔව් ඒ ටික තමයි කියන්න තියෙන්නේ. ලොකුවට විස්තරයක් නැහැ. ඔයාලා මේ ටික එක්සෑම් එකට යනවා නම් ගන්නේ සාමාන්‍යයෙන් මේකේ පොඩි විස්තර ටිකක් අහන්නේ ඔහම. මේකෙන් ලොකු මේකක් අහන්නේ නැහැ මොකද ඉන්පුට් අවුට්පුට් ඩිවයිසස් මොනවද? ඒකෙන් ඕනනම් අහයි ඩිවයිසස් දෙක තුනක් අරන් ඒකේ වෙනස්කම් පින් නැත්නම් ප්‍රින්ටර්ස් දෙක තුනක් අරන් ඒකේ තියෙන වෙනස්කම් ඉම්පැක්ට් ප්‍රින්ටර් එකක් අරන් සහ නන් ඉම්පැක්ට් එක අතර වෙනස ඒ වගේ සාමාන්‍ය ලකුණු 3-4ක ප්‍රශ්නයක් තමයි බොහෝ දුරට අහන්නේ. ඉතින් එච්චර බය වෙන්න දෙයක් නැහැ. ඉන්පුට් අවුට්පුට් ඩිවයිසස් මෙතනින් ඉවරයි. Right. Thank you for watching. Have a nice day. Bye.